දරුණි සුබ සැන්දෑවක් දූලපුතලට මාව සුබ ඇහෙනවද? සන්ධ්‍යාස ඉන්නවස. ඇහෙනවද? ඔව් හරි පුතේ. දැන් පුතාලා හැමෝම පේපර් එකට උත්තර ලිව්වද? ඔව් සර්. පේපර් එක උත්තර ලිව්වද? එතකොට අර අන්තිම ප්‍රශ්නේ නම් පුතේ මගේ අඩුපාඩුවක් වුණේ එතන මේ පරිමිතිය 30ක් එන එකද මම 60 කියලා ටයිප් කරලා තිබුණේ. ඒක ඔන්නේ දුව මම මතක් කරලා දුන්නා. ඒක මම නිවැරදි කරලා ඔයගලන්ට එව්වා. ඊට පස්සේ ආයි කරාද? ඔව් සර්. ලකුණු 40න් 40 ඇති නේද හැමෝටම? ඔව් සර්. අපි පොඩ්ඩක් ඒක ඉක්මනට සාකච්ඡා කරමුද? විනාඩි කීපයක් කරන් ටක් ගාලා අපි ඒක සාකච්ඡා කරමු. හරි. අඩුපාඩු තියෙනව හදාගමු. excuse me sir. ආ කියන්න පුතා. sir me මං සර් දැන් ආයේ කලින් සර් මේ මොන්නේ කළාද? මොකද්ද? සර් මම මේ දැන් ආයේ කලින් මොන්නේ කළාද සර්? නෑ 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 අපි දැන් සම්බන්ධ වුණේ අතයි කාටද සම්බන්ධ වුණේ? ඔයා පේපර් එක කරාද? ඔව් සර් කළා දැම්මා. ආ. ලකුණු බැලුවනේ නේ? ඔව් සර්. හරි. අපි බලමු එහෙමනම් උන මම මෙතන ගන්න හදනේ ප්‍රශ්න පත්‍රේ ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලාද තියෙන්නේ ඔයගලන්ට පැහැදිලිව පේනවද? ඔව් සර්. ඔව් සර්. ඔව් එතකොට අපි එකින් එක සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 තියෙන්නේ පුතේ මෙහෙම. අඹගෙඩි 5ක මිල රුපියල් 75ක් නම් අඹගෙඩි 8ක මිල අහන්න. දැන් මේක ඔයගලන්ට 120යි. ඔව් මෙතන දැන් සාමාන්‍යයෙන් හිතෙන්නේ ඔයගලන්ට මේක නිකන් 4 5 පන්තියේ ගැටලුවක් වගේ. ඒකීය ක්‍රමය. මේක එන්නේ මොතන මොන පාඩමටද? අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත. සමානුපාත. මේ අනුලෝම සමානුපාත වලට තමයි මේක එන්නේ. එතකොට අපි තේමාව ගත්තොත් මේක සංඛ්‍යා තේමාවට තමයි පුතේ අයිති වෙන්නේ සංඛ්‍යා තේමාවෙන්. හරි. එතකොට මේකට අපි ගැටලුවට විසඳුම හෙව්වොත් කවුද අපිට පැහැදිලි කිරීම කරන්නේ ඉදිරිපත් වෙන්න? මම दूर देखो यासा सीलंगे के तैयार ने आ क्या ने उधर उपना वस्ताव में के एक ही क्रम में तक ये उस एक ही क्रम में ओ पहले नहीं करा ने कत्ते विधि है वहाँ खेत पहाड़ ना अटक हुए ना तीन ने खेत पहाड़ पहिम बेदनवा खेत पहाड़ पहिम बेदला පහළවයි පහළව අටෙන් වැඩි කරනවා 120 ඒතරේ 120 අටෙන් ගුණ කරා එතකොට 80යි 40යි රුපියල් 120 ඔබේ උත්තරේ එන්න ඕනේ මෙන්න මේ 120 හරිනේ එහෙමනම් මම හිතන්නේ ඒක හැමෝම කරලා ඇති අනිවාර්යයෙන්ම උදේ ලකුණු දෙකක් එනවාමයි ලකුණු දෙකක් එනවා හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 2 මොකද හිතෙන්නේ ගණක යන්ත්‍රය ගණක යන්ත්‍රයෙන් හදන්න ඕනේ අපිටේ ආ ගණක යන්ත්‍රය shift එක සයින් මොකද්ද මෙතනට එන්න ඕන shift එක shift එක නේද ඒක ඔගොල්ලෝ මං කිව්වා ගණක යන්ත්‍රේ පාදම තනීම කරන්න පුළුවන් calculator එකක් හොයාගෙන ඒක අපිට සාකච්ඡා කරන්න දෙන්නේ මෙතන ඉන්නේ shift එක හරි එතනට ලකුණු ඕගලන්ට අනිවාර්යම පුතේ ලකුණු දෙකක් එනවා ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 3ට මොකද්ද මාතෘකාව මම කියන්නේ දාර්ශක 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 පාද අන්න හරි එතකොට ඒකේ ශුන්‍ය මේ බලයක බලයක් නීතිය දැම්මාම හතරේ බිඳුවේ බලය ගුණ කිරීම 1 එතන හතරේ බිඳුවේ බලය කියන්නේ එකයි. එක එකෙන් ගුණ වුණාම එකයි. උත්තරේ එකයි. උත්තරේ එකයි. ඔන්නෝ. ඒ බලයක බලයක් නීතිය දැම්මම හතරේ බිඳුවේනි බලය වෙන්නේ කොහොමද? අයි පුතා මේ බලයක බලයක් නීතිය එන්නේ
මේ දර්ශක දෙක ගුණ වෙනවානේ මෙතන වෙන්නේ මෙතන 4 4 මේ දර්ශක දෙක ගුණ වෙනවා බිංදුව ගුණ 2 ඉතින් බිංදුවෙන් ඕනෑම සංඛ්‍යාවක් ගුණ කරාම බිංදුවයිනේ තේරුණාද දර්ශක දෙක ඔව් අන්න ඒකයි ඒ අනුව මෙතන ඕනම සංඛ්‍යාවක බිංදුවේ බලය 1යි දැස නෑ ඕනම සංඛ්‍යාවක නෙවෙයි බිංදුවේ බලය 1 වෙන්නේ නෑ බිංදුවේ බලය 1 නෑ බිංදුවේ බලය බිංදුවයි බිංදුව හැර දැන් ඒගේ බිංදුවේ බලය යගේ 1 වෙන්නේ ඒ කියන එකේනා බිංදුව නොවන විට බිංදුව නොවන හැම අවස්ථාවකදීම 1යි බිංදුවේදී විතරක් වෙන්න බෑනේ ඒක නේ පැහැදිලිද महाविद्यात्मक अंकनय उत्तर मिथन ऋण दर्शक ऋण बल अनिवार्य अड़ुआ गया එතකොට අපි දන්නවා 0.7 0.7යි 7යි. හැබැයි ඔයගොල්ලන්ට මේක උත්තරේ චෙක් කරගන්න පුළුවන් නේ අනිවාර්යෙන් ආපස්සට බලන්න මේකද කියලා. උත්තරේ ඉන්නේ 0.0047යි 7යි. ලකුණු 2යි. ඊළඟට අපි එනවා වැටීම සහ විද්‍යාත්මක අංකණයම තමයි. පහත කොටුව තුල ඇති සංඛ්‍යාව දෙවන දශම ස්ථානයට වැටී උත පිළිතුර වන්නේ පහත කොටුව තුල ඇති සංඛ්‍යාව දෙවන දශම ස්ථානයට වැටී උත පිළිතුර වන්නේ දෙවන දශම ස්ථානයට වට යන්න කියන්නේ එතකොට පුතා අපි තුන්වෙනි දශම ඉලක්කම දිහා තමයි බලන්නේ එයා පහට වැඩි මෙයාට එකක් එකතු වෙනවා මෙතන 9 ඉඳ මෙයාටත් එකක් එකතු වෙනවා ඔබේ උත්තරේ අන්තිමට 3.8 වෙන්න ඕන ඒ කියන්නේ 3.8යි බිංදුව නේ අන්න එතන තමයි ලකුණු 2 ලැබෙන්නේ හරිනේ හරි හරි එතකොට අපි ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 6 PQPS ඉදමක මායිම් 2 මීටර 8ක් PSPQ ඉදමට මායිම් 2 PQ මායිමට මීටර 8ක් දුරින් සහ Pට මීටර 10ක් දුරින් තීනම් ස්ථානයේ නිවරදිව නිර්මාණයේ වන්නේ පතහ නිර්මාණ. එතකොට මෙතන කියන්නේ අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ. අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතේ වෙන්නේ එම රේඛාවට සමාන්තර වඳින රේඛාවක්. සමාන්තර රේඛාව. පීට මීටර 10ක් දුරින් කියන්නේ අචල ලක්ෂයකට නියත දුරකින් ඒ කියන්නේ වෘතයක් වූ වෘත ඡාපය වෘතයක් වූ වෘත ඡාපය එතකොට PQ ට මීටර 8ක් දුරින් මෙහෙම සමාන්තර රේඛාව එනවා P ට මීටර 10ක් දුරින් මෙම වෘතය එන්න ඕන මේක කැපෙන තැන තමයි T වෙන්නේ නේ එහෙ අනුව මේකට අදාළ රූපය කොතනද තියෙන්නේ මෙන්න මේ හතරෙන් හතරවෙනි ඔප්ෂන් එක මෙන්න මේ මෙන්න මේක තමයි ඔබේ උත්තරේ වෙන්න ඕන පැහැදිලිද මාන පත හතරයි මූලික පත හතරයි මතක ඇති මූලික පත හතර වෘතයේ හෝ වෘත ඡාපය ලම්බ සමච්ඡේදකය මේ ඊට පස්සේ සමාන්තර රේඛා අනිත් එක කෝණ සමච්ඡේදකය එතකොට अभी ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 7 ඉතාමත්ම සරල සමීකරණයක් ඉතාමත්ම 27 උත්තරේ කොහොමද ගන්නේ මේකේ අපි හරය අයින් කරගන්න මේකේ දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා එතකොට මේ දෙකට දෙක ඉවත් වෙනවා
එතකොට මෙතන x එකතු කිරීම 3 30යි ඊට පස්සේ අපි කරන්නේ දෙපැත්තෙන්ම 3ක් අපි අඩු කරනවා මේ 3ක් අඩු වෙනවා එතකොට මේ 3ට 3 ඉවත් වෙනවා x සමානයි 27 ඔබේ උත්තරය 27 නේ ඔන්න ලකුණු දෙකයි ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 8ට ප්‍රශ්න අංක 8 සමගාමී සමීකරණ යුගලයක් දීලා තියෙන්නේ ඒගේ අගේ අහන්න මොකද ඔයගොල්ලෝ කරන්නේ 3 ඒගේ අගේ 3 ඕ මෙයා 1 2 කියලා අරගෙන මොකද කරන්නේ 1යි 2යි එකතු කරනවා එකතු කරනවා ඒතර කාවද ඉවත් වෙන්නේ ඒද බීද බී ඉවත් වෙනවා බී ඉවත් වෙනවා මොකද මෙතන ධන බී ඍණ බීනේ එතකොට A ධන B A ඍණ B එතකොට පුතා මෙතන 5 එකතු කිරීම 1 මේ B ට B වත් වෙනවා 2 සමානයි 6යි 6යි ඊටසයි 2කින් බෙදුවා A සමානයි 3යි ඔබේ උත්තරේ A සමානයි 3යි ඔය විදිහට එන්න ඕන පැහැදිලි right ඊළඟට අපි එනවා 9 වෙනි ප්‍රශ්නෙට ත්‍රිකෝණයක බාහිර කෝණ නේද පුතා ත්‍රිකෝණයක බාහිර කෝණ ඔබට පේනවා මේක එකම දිශාවට තමයි බාහිර කෝණ ඇවිල්ලා තින්නේ නේ අපි ගත්තොත් එම වාමාවර්තය එහෙනම් මේ බාහිර කෝණ වල එකතුව කීයද 360යි අංශක 360යි ඕනෑම බහුවංශක බාහිර කෝණ එකතුව පුතා අංශක 360යි මේ ඕනෑම බහුවංශය එතකොට මේ දෙක අපි එකතු කරනවා x එකතු වෙනවා මේක පිටා අපි 260යි මේ 260යි 360න් 360යි දෙපැත්තේම අපි 260ක් අඩු කරනවා එතකොට පුතේ මෙතන 260ට 260 ඉවත් වුණා මේ සමානයි 100 සමානයි 100 අංශක 100 මෙතන උත්තරය ලකුණු 2යි ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 11ට දියති තොරතුරු අනුව මෙයා මේකේ පරිමිති අහන්නේ දියති තොරතුරු අනුව පරිමිතිය මේක අර්ථ 10 වෙනි එක කරේ නෑනේ ආ 10 වෙනි සුණාද ඔව් 10 වෙනි එක ආ 10යි 10 ඔව් 10 වෙනි එක මෙම නිර්මාණවලට අනුව මෙම නිර්මාණවලට අනුව POQ කෝණේ අගේ කීයද කියලා අහන්න අංශක 40 මොකද හිතන්නේ මේ 70 45යි මෙයා 15නේ අංශක 45යි very good අංශක 45 ඊළඟට 11 වෙනි ගාන මෙයාගේ පරිමිතිය අහන්නේ පරිමිතිය ගැන අර්ධවෘත්තය මෙයාගේ උඩ මේ චාප දිග අපි ගන්න ඕන අපිට චාප දිගේන්නේ මුළු වෘත්තය නම් ඔබ දන්නවා මෙයා විස්කම්භය නම් 5d 5d මෙයා 5d බෙදීම දෙකනේ භාගය 5d අරේ නම් 2πr ඔව් අරේ වුණොත් 2πr විස්කම්භයනේ මෙතන 21 ගත්තා ඒක සුළු කරා 7වත් 3යි 2වයි 11යි 11 වරක් 3 33යි මේ ටික 33යි එතන පරිමිතිය වෙන්නේ 33ට 21 එකතු කරා 54 54යි 54යි සෙන්ටිමීටර 54 ඔන්න ඔහොම අඩුපාඩු තියෙනවා නම් හදාගන්න පුතා 5d ගත්තාම ඒක විතර ලේසි ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 12ට නේ ප්‍රශ්න අංක 12 ප්‍රශ්න අංක 12 තියෙන්නේ පහත ද්විමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියලා. ඉතින් මේක ද්විමේ සංඛ්‍යාවක්. දශමේ කරනවා කියන්නේ 10 පාදයට හරවන්න තියෙන්නේ. 1 1 බිංදුව 1. එතකොට අපි 12 කරනවා. ආ 12 කියන්නේ නැද්ද? 12 කියන්නේ. ඔව් 12. 12 වෙනි එක පුතා මේක කියන්නේ සාධාරණ පදයේ දීලා 10 වෙනි පදය
टी दहाय एक यानी देख कर गुना किरी में दहाय एकतु किरी वस्तुने विस्तुने विसी तुना नहीं विसी तुना तमाय उत्तरे इन्हें विसी तुना लखनऊ देखा मंडिका सारलव है दूरी पेपर एक तवे का इधरी भी देना वहाँ टिका सेरा एक देना वहाँ री मेतन पात दीमें संख्या दशमें संख्या ले से दाख पान लगे पात दीमें संख्या दशमें संख्या ले से ऐसे कुछ मेतन इन्हें देखे बिंदुए बाले देखे के बाले देखे देखे बाले देखे तूने बाले देखे तुम्हारे क्या ने आटा है आटा वाला एक आटा है देखे देखा क्या ने हाथा रहा है देखे एक क्या ने देखा उन्हें आटा बिंदु एक बुना बेरा वाले तो वाले बिंदु है देखे बिंदु क्या ने एक आई इतने में इतने एक आई इतने पहालवाई आटा है इतने दुलाही का दहातुने तमाय उत्तरे दहातुने दिमें संख्या රුපියල් 64න් 4න් 3ක් රුපියල් කීයද කියලා අහන්නේ. ඉතා සරල ගැටලුවක්. එහෙනම් අපි කරන්නේ 64 ගුණ කරනවා 4න් 3. 4න් 3. 4 ඒව 1යි 4 ඒව කීයද පුතා? එතකොට 16යි. 16යි. 16 ඒව 3. 48යි. 48. 8යි. ඔබේ උත්තරේ රුපියල් 48යි. ලකුණු 2යි. ඊළඟට දුවේ පුතේ අපි 15 වෙනි ප්‍රශ්නෙට එනවා. වෙළෙන්ද රුපියල් 1500ට මිලදීගත් පාවාන් කුට්ටමත් 100% ක අලාභයක් සහිතව රුපියල් 1470 රුපියල් 1470 ඔව් ඒක අපිට හදන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙතන මම ගන්නවා ලකුණු කළ මිල මෙතනට ගන්නවා විකුණුම් මිල විකුණුම් මිල එතකොට අලාභයේ 102යි මේක අලාභයක් එතකොට මෙතනින් අපි තර්ක කරනවා මිල ලකුණු කරේ 100ට නම් sorry මෙතන මිල ලකුණු කරපු එක නෙවෙයි ගත් මිල වර්තමාන නෙවෙයි මෙතන ගත් මිල ගත් මිල රුපියල් 100 නම් එතකොට 100ට 2ක් අලාභ 98 විකුණන්නේ 98ට එතන තමයි පාලම මේ ගාන හදන්න පිවිසීම මේ තියෙන්නේ එතකොට ගත් මිල 1500 නම් මේක කීයද කියලා අහන්න අපිට මෙතනින් ගන්නත් පුළුවන් 100ව ඔබට පේනවා කී ගුණයක්ද කියලා 100ව 15 ගුණයක් එහෙනම් මේ පැත්තත් 15 ගුණයක් වෙනවා පුතා ඒ කියන්නේ 98 අපි ගුණ කරනවා 15 මේ 98 15 8වරක් 5 40යි 4යි 9වරක් 5 45යි 45යි 4යි 49යි එක්වරක් 8යි එක්වරක් 9යි බිඳුවේ 8යි 9යි 17යි මෙතන 13යි 1යි 14යි එතකොට රුපියල් එන්නේ 1470යි මෙන්න මේක. පැහැදිලිද? පුර සංඛ්‍යාත්මක ගුණයක් තියෙන ඉන්න එතකොට එහෙම ගන්න පුළුවන්. ඒක ක්‍රමය තව ක්‍රම තියෙනවා. ඊළඟට අපි එනවා කටරි ලියා ගන්න ඕනුනොත් කියන්න මම වෙලාව දෙන්නම්. x සමානයි භාගය වෙන විට පහත ප්‍රකාශනයේ අගය අහන ආදේශය කොටසි एक समान है बागे वन को तो हाय आदु किरी महातर गुण किरी में मित्र ने बागे तो बोले मित्र ने देखा ही हाय इन देखा आदु वे ना वह एक याने हातराय तो बे उत्तरे है हातराय में हातराय आरे बेटा तीलंग डा पिए ना वह दा हातर प्रश्न है तो दिए ती सरल रेखा वटे समान चरवे बिंदु हारा बिंदु මේකට සමාන්තරව එතකොට අපි බලන්න ඕන සමාන්තර සරල රේඛාවල අනුක්‍රමණය සමානයි. එතකොට මෙයාගේ පැහැදිලිව පෙන්නනවා නේද අනුක්‍රමණය 3යි කියලා. එහෙනම් මේ සමාන්තර සරල රේඛාවෙත් අනුක්‍රමණය 3යි. සරල රේඛාවක පොදු නිරූපණය වෙන්නේ y සමානයි mx එකතු කිරීම c. m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තඛණ්ඩය. අන්තඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. මේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ y ඛණ්ඩාංකය. ඒක මෙතන පේන්න තියෙනවා මේ සමාන්තරව බිංදුව 4. බිංදුව 4 කියන්නේ x ඛණ්ඩාංකේ බිංදුවයි y 4යි කියන්නේ මේ අන්තඛණ්ඩයේනේ 4යි. එතකොට අන්තඛණ්ඩයේ 4යි. අපෙන් ආනේ සමීකරණය.
එතකොට එන්නේ y සමානයි 3x ධන 4 තමයි ඔබේ උත්තරේ වෙන්නේ. y සමානයි 3x ධන 4. හරි? ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 18ට. පතුල මීටර් දෙකක් පළල පතුල දිග මීටර් දෙකයි පළල එකයි ඝනකාභ හැටි කොන්ක්‍රීට් ටැංකියකට ජලය ලීටර් 800ක් පුරවා තිබේ වාජනයේ කොටෙක් උසට ජලය පිරී පවතීද කියලා අහයි. ඉතින් අපිට මේ ඒකාකාර වාජනයකට ද්‍රවයක් දැම්මහම ඒ ද්‍රව කඳේ උස අපිට හොයාගන්න පුළුවන් පුතා මෙහෙම. උස එන්නේ ඒ අදාළ පරිමාව අපි බෙදනවා පතුලේ වර්ගඵලයේ. පතුලේ වර්ගඵලයෙන් අපි බෙදනවා. එතකොට පරිමාව කියන්නේ මෙතන ධාරිතාවයක් නේ දීලා තියෙන්නේ ලීටර් 800යි. අපි දන්නවා එතකොට ලීටර් 800යි කියන්නේ පුතා මේක මිලිලීටරෙන්නේ 810යි. මොකද ලීටරයකට මිලිලීටර 1000ක් තියෙනවා. එතකොට මේ මිලිලීටර අපි දන්නවා මිලිලීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1ක්. එහෙනම් මේක අපි දන්නවා මේ ඝන සෙන්ටිමීටර 810යි. මේ තමයි පරිමාව. එතකොට එහෙනම් අපි මෙතන ගන්නවා 810 ඝන සෙන්ටිමීටර 810 බෙදනවා පතුලේ වර්ගඵලයෙන්. පතුලේ වර්ගඵලයෙන්. හැබැයි මෙතන මීටර් දීලා තියෙන්නේ අපිට ඕන නම් මේක මීටර් වලින් ගන්නත් තිබුණා කමක් නැහැ දැන්. මෙතන ඉන්නේ මීටර් 202යි කියන්නේ 200යි. මේක 100යි. මේ එතකොට එන්නේ මෙතන වර්ග සෙන්ටිමීටර. එතකොට මේක සුළු වෙනවා බිඳුවට බිඳුව. ඒ කියන්නේ 10 cm බෙදුවායි බිඳුවයි බිඳුවට බිඳුවයි 80 බෙදීම 2යි දෙවරක් 1යි දෙවරක් 4යි. උත්තරේ ඉන්නේ සෙන්ටිමීටර 40යි. උත්තරේ සෙන්ටිමීටර 40යි. තේරුණාද? ඔන්න ඔහොමයි ඔබ ගන්න ඕනේ. සෙන්ටිමීටර 40යි. රුවෙන් රුවෙන් කතා කරන්න පුතා. රුවෙන් අඩුපාඩු තියෙන තැන් නිවැරදි කරගන්න, තේරෙන්නේ නැති තැන් අහන්න. අනිත් අය පොදුවේ හැමෝටම කියන්නේ. හරිද? එහෙනම් මම මේ ප්‍රශ්نين යනවා. දැන් ලියා ගන්න ඕනද? නෑ සර්. එහෙනම් අපි එනවා 19ට. මේ සූත්‍රයේ ඒ උක්ත කරන්න කියලා කියන්නේ. මේ සූත්‍රයේ ඒ උක්ත කරන්නලු. එතකොට v සමානයි u එකතු කිරීම at a උක්ත කරන්නලු. එහෙනම් අපි මුලින්ම u අයින් කරගමු. u ධන at මේ දෙපැත්තෙම අපි u අඩු කරනවා. U to U ඉවත් වෙනවා. මම පැති දෙක මාරු කරලා දිනනවා. AT සමානයි V ඍණ U. දැන් මට ඕනේ කාවද උක්ත කරන්න ඒක. එහෙනම් දෙපැත්තෙම A වලින් බෙදෙනවා. මේ AT බෙදෙනවා. T සමානයි V ඍණ U බෙදීම. T නේද බෙදන්නේ? ඒ බෙදෙන්නේ. මෙතන එන්න ඕනේ T වලින් බෙදන්න ඕනේ. එතකොට අපි බෙදන්නේ T වලින්. ඒව නුක්ත කරන්න ඕනේ. එතකොට T ට T ඉවත් වෙනවා. A සමානයි V ඍණ U බෙදීම T. V ඍණ U බෙදීම මේක නේද? තුන්වෙනි එක. හා වරානත් එක්ක එන්නවලු. ඌ මාත් එතන දැක්කනි අවු උනා. මේ U බෙදීම T හා මෙතන වරහන දාලා තියෙන තැන මේ මේක නෙවෙයි. මෙතන මේ u බෙදීම t තියෙනවා. ඒක අල්ලගන්න තමයි මාත් එහෙම දීලා තියෙන්නේ. තව දෙයක් මාත් අම්ම වුණා. v අඩු කිරීම u බෙදීම t. ඔන්න තුන්වෙනි එක. අන්තිම ප්‍රශ්නේ. මෙතන තමයි පොඩි ගැටලුවක් ආවේ. පරිමිතිය මට ඕනුනේ අදම 10 හදාගන්න. ඒක දාලා තිබුණේ 60 කියලා. ඒ එතකොට මේක වෙන්නේ මෙහෙමයි. ADC සමපාදයි. එතකොට මේ ටික පාද තුන සමානයි. 30යි. 30යි නම් මෙයා 10යි, මෙයත් 10යි, මෙයත් 10යි. ඊට පස්සේ මෙතන මේ මුළු මේ රූපේ පරිමිතිය අහන්න. එතකොට BC ඕන. එතකොට පයිතගරස් ත්‍රිත්වය. ඔයගොල්ලෝ පයිතගරස් කරාද අපි?
මට ඔහුලුවන්ගේ ප්‍රතිඵල මෙහෙමයි මම දැන ගැනීමට වඩා ඔබ ඒ පිළිබඳව හොඳ අධීක්ෂණයකින් වෙන්න ඕන පුතා මා නැවත කියන්නේ දැන් ඔබ මේකින් යම් තක්සේරුවක් ගන්න නැති අපි කෙටි ප්‍රශ්න 20යි මෙතන ගත්තේ ඒකට තක්සේරුවක් ගන්න නැති ඉදිරියේදී අපි සෙකන්ඩ් පේපර් එක සෙකන්ඩ් පේපර් එකක් ඒ වගේ කරන්න බලමු මේ මේ විදිහට නෙමෙයි වෙලාව දීලා කරවල මේ වගේ අපි සාකච්ඡා කරමු අපි දැන් වාර විභාග ප්‍රශ්න පත්‍රයක් මා හිතන්නේ පුතාලා කරනකොට යම් නිශ්චිත කාල රාමුවකට අනුව කරනවා කියලා තමයි ඉතින් විශ්වාස කරන්නේ ඉතින් යම් තක්සේරුවක් ඔබ කොයි වගේ මට්ටමකද ඉන්නේ කියලා ලබා ගන්න නැති මම හිතන ඔබ හොඳ මට්ටමක මේ මොන බාධක තිබුණත් ඔබේ අධ්‍යාපනයේ මේ විෂය යම් කිසිදු බාධාවකින් තොරව ඒ අදාළ සාධනීය මට්ටමේ රඳවගෙන ඉන්නවා කියලා විශ්වාස කරනවා ඒක ඔබේ ප්‍රතිඵලත් එක්ක මම හිතන්නේ පැහැදිලි වෙයි හරි අපි යමු ඊළඟ අධ්‍යයනයට දැන් මම තුන්වෙනි වාරයේ පාඩම් පටන් ගත්තනේ ඔගොල්ලන්ට මම අවසානයේ සාකච්ඡා කුලක වලට ආවද ඔව් සර් මම දකුණු පළාතේ පේපරේ තව මේ ප්‍රශ්න තුනක් ඉතුරුලා තියෙනවා සාකච්ඡා කරන්න. ආ දකුණු පළාතේ තියෙනවා තව ප්‍රශ්න තුනක්. ඔව් සර් එදා වෙලා මදි වුණානේ. එතකොට කුලක කරේ නැද්ද එදා? කුලක කරාස මේ ඒ ප්‍රශ්න තුන තියලා. ආ එහෙමද? ආ හා හා. එහෙනම් අපි මේ ප්‍රශ්න තුන මුලින්ම බලමුද? නැත්නම් ඒක සම්පූර්ණ නැහැ නේ? ආ සර්. ඔව්. ආයෙ නමට පොඩ්ඩක් දෙන්න පේපර් එක මෙතනට ගන්නකම්. පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් නේද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔව් සර්. ඔව් සර්. පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් නේ. පහයි හයයි හරි හරි. පහයි හයයි හතයි. එහෙනම් සූදානම් වෙන්න පුතා ඔන්න. සංඛ්‍යා රටා සම්බන්ධව තමයි පස්වෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ.
इहत कवतुन उपयोगी करगेन हतरवन कवे त्रिकोण वृत्त संख्याव लिया दक्वन्न रूपय अवश्य नोवे रूपय अवश्य नोवे अभी इसल बलमु मेतन कोहमद तीन कियला नेद मेतन मे मेके मेके तीयनवा वृत्त गत्तोत् एहेम एकाई देकाई तुनाई हतराई वृत्त हतराई त्रिकोण गत्तोत् एहेम एकाई एकाई देकाई तुनाई हतराई पहाई मेतन वृत्त गत्तोत् एहेम वृत्त एकाई देकाई तुनाई हतराई पहाई हयाई हताई अताई त्रिकोण गत्तोत् एनवा एकाई देकाई तुनाई हतराई पहाई हयाई हताई अताई नमया नमया मेतन वृत्त गत्तोत् देखे वृत्त एनवा एक देख तुन हतर पहा हय हत अट नमय दहय एकोलह दोलह दोलह त्रिकोण एन त्रिकोण एक देख तुन हतर पहा हय हत अट नमय दहय एकोलह दोलह दह तुन के दह तुन එතකොට 4 8 12 කියලා එකක් එනවා. අනිත් එක 5 9 13 කියලා තව එකක් එනවා. මේ වෘත්ත මේ ත්‍රිකෝණ. දැන් මොකද්ද කියන්නේ? අපෙන් අහන්නේ 4 වෙනි අවස්ථාව. දෙවරක් හතරක් හැමදෙනා 4ක් වැඩි වෙනවා 4ක් වැඩි වෙනවා 4ක් වැඩි වෙනවා. එතකොට වෘත්ත එනවා दोलहाई हतराई दासया ने त्रिकोण त्रिकोण को हम देने मितना हतराई मितना हतराई मितना हतराई दाहतुना हतराई दा हताई उतारे तो मैं उत्तरे इन्नो ना हरि द एक आवद त्रिकोण दा हताई उत्त दासया मान अंतिम तो लाखों के जानना इहत अवस्था उपयोगी करगेन एन्वन कवे अति त्रिकोणः वृत्त सन्दः एन्न असुरेन ए कियन्ने पोदु पदे लियन्न ती एतोट अपिट गन्न पुलुवन् मेहेम एतकोट मेतन देन अपिट पहेदिलिव पेनवा देन त्रिकोणय गत्तोत् त्रिकोण त्रिकोण गत्तोत् एन्ने 5 ईट पस्से 9 13 मेतनिन अपि बलमु 5 9 13 ओहोमने एन्ने हतरे गुणाकार इतकोट मेके त्रिकोण वाले हतराई एन हतराई एन नाम हतर वे हतराय नम पलवे पदे पहाल हतरे गुणाकार पुद पदे गुटने हतराई एन हतर वे हतराय नम मित्र पहाय ऐना त्रिकोण वल चक्कर हतर वर काटाई अटाई का नाम हतर वर तुन दुलाई तुंगनिया दहाुना वृत वल एने मेके हतरे गुणाकार हतराई एन एका एनो पलवे पदेन मेके हतराई एन मे हतराई एन दी अवस्थाव सदा भाविता करते मुल त्रिकोण वृत्त संख्या एन्वेनि अवस्थाव सदा भाविता करति मुलु त्रिकोण सह वृत्त संख्या कोपमनते मेदगे एक ने मेदगे एक हतरायेन दान एक एकतु किरीम हतरायेन एगेने अतायेन एकतु किरीम एकतमाय उभे उत्तरे वेन्नोन मेन्न मेकत मेदगे एक मुलु त्रिकोण पहायतराय नमयाय वगे मितन एन्वेनि एकेदि मे देके एकतु वेनवा विसिवेनि अवस्थावे अति कवे त्रिकोणः वृत्त वेन वेनम सोयानि विसिवेनि एके एतोट अपि मोकद करन्ने मितन विस आदेश करनवा एतोट त्रिकोण वलट अपि गन्ने मम इतमदि इंद मितनट गत्ता एतोट 4 गुण 20 एकतु किरीम एक 80 एकतु किरीम एक 81 81
එතකොට වෘත්ත වලට ගත්තා වෘත්ත වල ඉන්න එතකොට 4යි එන්නේ ඒ කියන්නේ 4 වරක් 20 ඒ කියන්නේ 80යි 80යි ඔන්න ඔන්න එකතුව 121ක් වන ත්‍රිකෝණ ගණන කීයද කියලා අහනවා එකතුව 121ක් වන එකතුව 121ක් වන ත්‍රිකෝණ ගණන තනින් අදහස් කරන්නේ එකතුව කියලා කියන්නේ මේ දෙකේම එකතුව වෙන්නේ නැතිනේ එකතුව 121ක් වන ත්‍රිකෝණ ගණන ඔව් මෙතන අදහස් කරන්නේ මුළු එකතුව 121ක් වෙනකොට ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අහන්න එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම එතකොට අපි 8යින් එකතු කිරීමේක සමාන කරනවා 121ට එතකොට එන්න හොයා ගන්නවා අපි 8යින් එකතු කිරීමේක සමාන 121යි දෙපැත්තේ මේකක් අඩු කරා එකට එක ඉවත් වෙනවා එතකොට 8යින් සමාන 120යි ඊට පස්සේ අපිට එනවා n සමානයි 120 8න් බෙදුවා එතකොට 8 වරක් එක 8යි 40ට 8 ඒවා 5යි n 15යි එතකොට ත්‍රිකෝණ ගාන අහන්න එතකොට ත්‍රිකෝණ ගාන ගන්නේ ත්‍රිකෝණ ඉන්නේ 4 වරක් n ධන එකනේ එතකොට ඉන්නේ 15 වේවා 4ක් එකතු කිරීම එකක් 15 වේවා 4ක් ඉන්නේ 60යි 61යි 61යි ත්‍රිකෝණ 61යි හරිනේ වෘත 60යි 60යි 61යි එකතු කරාම 121යි තේරුණාද දරුවනි ඔන්න ඔහොම එන්න ඕන එකතු අදහස් කරන්නේ මේ දෙකේම එකතු 8යින් ධන එක 121ට සමාන කරා එතන ලකුණු වෙන් කිරීමක් කරොත් ලකුණු 11ට නේ යන්නේ ආ නෑ මේක අපි ලකුණු 11ට නෙවෙයි නේද ගියේ මම මේකේ ලකුණු වෙන් කරාද ඔයගොල්ලන්ට මගේ ලකුණු 12ක් දුන්නේ 12 නේ 12 ව අපිට දීනේ 12 ව 5ක් නේ ප්‍රශ්න 5යි නේ 12 ව 5යි ඒ හින්දා මේ මේක 12කට යන්නේ එතකොට පුතා එක 12කට වෙන් කරගන්න වෙනවා මම මෙතන මුලින්ම වෙන් කරන්නම්කෝ 8යින් ධන එක 121කට සමාන කරනකොට එකක් දෙන්න ඕන 15 හොයාගන්නකොට එකක් දෙන්න ඕන 60කට එකක් දෙන්න ඕන එතකොට අපි එතන ලකුණු 3ක් දැනට ගාමු ඔන්න මෙයාට ලකුණු 3යි 5 වෙනි එක එතකොට තව 9ක් 20 වෙනි අවස්ථාවේ ත්‍රිකෝණ ගානයි වෘත්ත ගානයි වෙන වෙනම අහන 81ට 1යි 80ට 1යි එතකොට එතනට දෙකක් දෙමුකෝ n වෙනි අවස්ථාවසඳා භාවිතා කර ඇති මුළු ත්‍රිකෝණහ වෘත්ත සංඛ්‍යාව n වෙනි අවස්ථාව සඳහා භාවිතා කර ඇති එතනට ලකුණු දෙකක් කියලා ඊට පස්සේ ඊට අවස්ථාව ප්‍රයෝගික කරගෙන n වෙනි ත්‍රිකෝණ ගන්න n ඇසුරේ 2යි 4යි 4යි 3යි 7යි 8යි 9යි 10යි 11යි මෙතනට 4යි 5යි 6යි 7යි 8යි මෙතන 1යි මෙතනට 1යි දෙන්නකෝ එතකොට මෙතන 2යි ඊට පස්සේ 4 වන කවයේ ත්‍රිකෝණහ වෘත්ත ගාන එකටත් එක එක ලකුණු 2යි මෙතනට 4ක් දෙන්න මේ 4යින් ධන 1 ට ආදේශ කරනකොට 1ක් දෙන්න මේක 4ක් අන්තිම එක දැන් එනවා 2 4 6 8 8යි 4යි 12යි ඔය විදියට හදා ගන්න බලන්න
නෑ හරිද ඔගොල්ලෝ සටහන් කරගත්තද අවශ්‍ය අය ඔන්න මම එහෙනම් ඊළඟ එකට එනවා අපි බලමු ඊළඟ ගැටලුව මේකේ අපි එන්නේ ප්‍රශ්න අංක 7ට පුතේ කවුද අපිට උදව් කරන්නේ මේ වැඩේට ප්‍රශ්න අංක 7
හයවෙනි ප්‍රශ්නේ පොත් දෙකක් හා පෑනක් මිලදී ගැනීමට යන වියදම රුපියල් 400යි. පෑන් තුනක් හා පොත් දෙකක් මිලදී ගැනීමට යන මුදල රුපියල් 600යි. මොකද්ද පුතා මෙතන එන්නේ එතකොට? සමගාමි සමීකරණනේ. සමගාමි සමීකරණ. කවුද මට මේකට උදව් කරන්නේ? मेतन समीकरण देख දුව ඊට පස්සේ මෙම සමීකරණ යුගලයේ විසඳා පොත්තක මිලයි පෑනක මිලයි අහනවා එතකොට අපි මේ ආවේ අංක 1 අංක 2 කියලා ගමු විසඳන්නකොට ඔයා මොකද කරේ කියනකො මුලින්ම දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරා දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරන්න ඔයා තීරණය කරේ ඇයි දෙපැත්තම දෙන්න නිසා එතන අන්න හරි මෙතන 2a මෙතන 2a 2a මෙතන සංගුණක සමානයි. එතකොට මොකද කරන්නේ අපි දෙකෙන් එකක් අඩු කරනවා. නේ? එතකොට මෙතන 2a + 3 දෙකෙන් දෙකක් අඩු කරොත් මොකද? එකයින් දෙකක් අඩු කරත් වැරද්දක් නැහැ. එතකොට පුර ඍණ සංඛ්‍යාව එන්නේ. දැන් ඍණ සංඛ්‍යාව ඇවිල්ලා අවසානයේ එකම උත්තරේ එන්න ඕන. තේරුණාද? එතකොට මෙතන 2a + 3b ගෙන් අඩු වෙනවා 2a + b සමානයි 600 න් අඩු කරනවා 400 600 න් අඩු කරනවා 400 එතකොට 2a + 3b මෙතන ඍණ 2a ඍණ b මෙතන 200යි එතකොට 2a 2a 3b ගෙන් 2b මේක 200යි එතකොට මේක දෙකෙන් බෙදෙනවා දෙකට දෙක බෙදෙනවා b සමානයි 100යි හරිනේ එතකොට අපි ඔව් b සමානයි 100 අපුතා මොන දුව මොකටද ආදේශ කරේ පළවෙනි එකට දෙවෙනි එකටද b ආදේශ කරේ මොකටද පළවෙනි එකට සර් ඔව් එකට ආදේශය එකට ආදේශය එතකොට මෙතන 2 ගුණ මෙතන 2a එතකොට අපි ගත්තොත් එහෙම 2a = 100 සමානයි 400යි 2a එකතු කිරීම 100 සමානයි 400යි එතකොට දෙපැත්තෙම අපි 100ක් අඩු කරනවා මේ 100ක් අඩු කරනවා එතන මේ 100ට 100 ඉවත් වෙනවා 2a = 300යි දෙකෙන් බෙදනවා a = 150යි a = 150යි නේ එතකොට මෙතන ලියවෙන්න ඕන පුතා එතකොට පොතක මිල රුපියල් प्रश्न प्रश्न
රුපියල් 1000කට මුදල් ඉතිරි නොවන ලෙස ගත හැකි උපරිම පොත් ගණන හා පෑන් ගණන සමාන වන බව මාධව පවසයි. මේ කියවන හා එකඟ වන්නේද නැද්ද? හේතු දක්වන්න. කොහොමද ගන්නේ? उपरीम गणन समान वन भव उपरीम गणन पैन गणन समान वन भव माधुप इतिरी नोवन लेस गत है कि इतिरी नोवन लेस गत है कि उपरीम गणन पैन गणन समान भव माधव पवस එතකොට පුතේ පොතක මිලයි පෑනක මිලයි දෙකේම එකතු වෙන්නේ 150යි 100යි එකතු කරාම 250යිනේ. එතකොට අපි 1000 බෙදනවා 250යි. එතකොට 250ව 4යි. එතකොට උපරිම ගන්න පුළුවන් පොත් 4කුයි පෑන් 4කුයි. නේ? එතකොට ඉතුරු වෙන්නේ නැහැ. ඉතිරි නොවන ලෙස. ඉතිරි නොවන ලෙස. එතකොට අන්න කියමනට එකඟ වන්නේද? ඔව්. එකඟ වේ හේතුව අපි මේව 1000 250න් බෙදලා පෙන්නනවා. අන්න එතකොට අපි කියනවා ගත හැකි උපරිම පෑන් හා පොත් ගණන 4 වේ කියලා ලියවෙන්න ඕන. ගත හැකි උපරිම පෑන් ගණන හා පොත් ගණන 4 වේ කියලා ලියන්න ඕන. සර් මෙහෙම ලියන්න පුළුවන්ද? කොහමද? එකඟ වේ හේතුව පොත් 4ක මිල හා පෑන් 4ක මිල රුපියල් 1000කට සමාන වේ. 1000කට සමාන වේ. ඔව් ඒකත් හරි. ඒකත් හරි. ඒකත් හරි. දැන් අඩුපාඩු තියෙන ඉක්මනට සටහන් කරගන්න. බොහොම හොඳයි දුව. හරිනේ හයි එන පුතා අපි ඊළඟ ප්‍රශ්නේ මේකේ ලකුණු වෙන් කරන්න ඕනනේ
ඔන්න අපි මේක ලකුණු වෙන් කරොත් එහෙම ලකුණු වෙන් කරොත් දෙකයි ඒ දන බී මේ සමීකරණ දෙකට අපි එක එක දාගමු එකයි එතන කොටසට ලකුණු දෙකයි විසඳීමේදී අඩු කරන බව පෙන්නනවට එකයි ඊට පස්සේ පුතා 100 ගන්නවට 1යි 150ට ගන්නවට 1යි ආදේශ පියවර තියෙනවනේ මෙතන මෙන්න මේ ආදේශ පියවරට ලකුණක් ලැබෙනවා අනිවාර්යෙන් එතනට 1යි හැබැයි ඔබ පෑනක මිල පොතක මිල කියලා ලියලා තියෙන්න ඕනේ එතකොට 1 2 3 4 එතන ලකුණු 4ක් එනවා ඊළඟට අර පෑනක මිල පොතක මිල කියලා ලියලා තියෙන්න ඕන එතනටත් මම ලකුණක් වෙන් කරනවා මොකද ඕ ලෙවල්වලත් එහෙම දෙනවා අනිවාර්යෙන් පිළිතුරු කලපලා තියෙන්න ඕන එතනට එක ලකුණයි ඒ කියන්නේ ලකුණු 5යි තේරුණාද නැතු නිකම්ම AB කියලා දාලා හරියන්නේ නැහැ පෑනක මිල පොතක මිල කියලා සඳහන් වෙන්න ඕන එතකොට ලකුණු 5යි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය එතකොට 5යි 2යි 7යි 7යි තව ලකුණු මෙතන ලකුණු 2 2 4ක් දෙන්නකෝ සමීකරණ දෙකට මෙතන 2 2 4ක් දෙන්න සමීකරණයකට 2 ගන්න. එතකොට 5 4යි 9යි 10 11යි 12යි 12 එන්නේ එකඟ වේ කියලා තිනවට එක ලකුණක් දෙන්න. හේතුව හේතුව මේ 4 හොයාගෙන තියෙන්න ඕන 4ට 1යි අවසානයේ වාක්‍යය ලියවෙන්න ඕන ගත හැකි උපරිම පොත් ගණනා මේක 1යි. එතන 1යි. එතකොට ලකුණු 3ක් එනවා. තුන්වෙනි ප්‍රශ්නෙට 5 4යි 9යි 10 11යි 12යි. එතකොට ලකුණු 3ක් එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට 5ක් එනවා පළවෙනි ප්‍රශ්නෙට 4ක් එනවා. ඔන්න ඔහොමයි. තේරුණා. හදාගන්න. ඊළඟට අපි යමු ද ඊළඟ ප්‍රශ්නෙට රූපේ දී ඇති ABC ත්‍රිකෝණේ BC පාදයේ මත PQ ලක්ෂ පිහිටා ඇත්තේ BAP CAQ වන පරිදි BA පාදයේ ස්ථෙක් දික් කර ඇත. ඔව්. කවුද අපිට මේක උදව් කරන්නේ? කවුද අපිට මේකට උදව් කරන්නේ? මම කියන්නද? හරි. දුව කියන්න බලන්න. BAP පාදයේ හොයාගන්න නම් BPA පාදයේ හොයාගන්න ඕනේ. එතකොට එතන BAP පාදයේ 110යි. කොතනද පුතාම ඔයා කිව්වේ දැන් අපිට ඕනේ BAP මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණේ ඕනේ. මම උන් මාක් කරලා පෙන්නන්නම්. BAP මෙයාව. ඕ
දැන් ඒක හොයාගන්න නම් මොකද කරන්න ඕනේ B P A කෝණේ හොයාගන්න B B A P නේ B A P කෝණේ මොකද හොයාගන්න ඕනේ කිව්වේ මේ කෝණේද B P A මෙයා ඔව් සර් ආ මෙයා හොයාගත්ත ඒවා කොහොමද එතකොට එතකොට 180යි මේ බද්ද මේ සම සරල රේඛා මත පිහිට බද්ද කෝණ වල ආයි 180යි එතකොට එතන B P A කෝණය වෙන්නේ 110 70ක් අඩු කරනවානේ 110 ඊළඟට ඔයා මේක ගත්තේ ත්‍රිකෝණයේ කෝණයි කියවලින් නේද එතකොට 40 එකතු කිරීම 110 එකතු කිරීම BAP කෝණය සමාන 180යි. ඔව්. ඊට පස්සේ 40 110 එකතු කරාම 150යි. ඔව්. 180ෙන් අඩු කරනවා දුව 40යි 110යි නේ. ඔව් සර්. 40 110 අඩු වෙනවා 180ෙන් අඩු වෙනවා 150ක්. ඒ කියන්නේ අංශක 30යි. නේ පුතේ. එහෙනම් මේක ඉන්නේ අංශ අංශක 30යි. අංශක 30යි. හොඳයි හරි කාට හරි කියන්න පුළුවන්ද මෙච්චර දුර යන්න නැතුව අපිට ඕක ගන්නත් පුළුවන් කාටද කියන්න පුළුවන් සර් ඒක සෑද මේ අභ්‍යන්තර පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ අභ්‍යන්තර කෝණ දෙකට සමානයි සර් मेतन हतलियाली අන්නේම ගන්න පුළුවන් දුව තේරුණාද අපිට මෙතන එකපාරම ගන්න පුළුවන් මම ඒක පෙන්නන්නම් මෙහෙම පෑන පොඩ්ඩක් අවුල් වෙනවා තියෙන්නේ මෙතන 70න් 40 අඩු කරා ත්‍රිකෝණයක බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි නේ ත්‍රිකෝණයක බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි ඒ අනුව මොකද කරන්නේ යසස් පුතා කිව්වා වගේ අපිට පුළුවන් දරුවනි මේ 40 අඩු කරා නම් 70 වෙයි පුතාලට කෙලින්ම අංශක 30 එනවා අංශක 30 ගන්න පුළුවන් නේ right ඊළඟට අපිට කවුද SAC SAC කෝණය හොයන විදිය කියලා දෙන්න ඉදිරිපත් වෙන්න. සර් මම කියන්නේ ආ පුතා කියන්නේ අපිට අර මුලින් කතා කරපු පුතා සර් සර් එතකොට SAC කෝණය කියන්නේ මේක ලමා කරනකන් උතුර යටත් ලේසි මෙතන මම මාක් කරන්නම්. ඔයාට සම්පූර්ණ රූපේ මම ඔන්න ක්ලියර් කරලා දෙන්නම්කො. එතකොට SAC SAC කියන්නේ පුතේ මෙන්න මේ කෝණය. ඔව්. SAC කෝණය කියන්නේ ABC ත්‍රිකෝණයේ මේ බාහිර කෝණයේ සම්මුඛ. ඒක එතකොට ඔව්. එතකොට ABC එකයි ACB එකයි එකතු කරාම අපිට SAC එනවා. අනිවාර්යයෙන්. Very good. 40යි 50යි එකතු කරපු ගමන් අපිට උත්තරේ අංශ 90යි කියලා එනවා. මෙයා අංශ 90යි. නේ? අන්න හරි. समान කවුද BAPO BAP සමානයි පුතා CAQ CAQ අපි දැන් මෙයා 30යි කියලා හොයාගත්තානේ මෙයා 30යි ඔව් පුතා 30යි 50යි එකතු කරලා 80යි
තියයි පනයි එකතු කරාම අසුවයි එකසිය අසුවෙන් ඔය අඩු කරන්න හදන්න නේද අන්න හරි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක අසුවයි එතකොට එකසිය අසුවෙන් අසුවක් අඩු කරාම පුතේ අංශක සියයි අංශක සියයි හරි පුතා බොහොම හොඳයි ඊළඟට අපි එනවා ඒ එන්නේ ඒ ඒ ආවේ මේ කෝණය නේද කිවෙනි ප්‍රශ්නේද AQC හරි AQP AQP කෝණය කවුද අපිට හොයන විදිය උදව් කරන්නේ ඉදිරිපත් වෙන්න AQP මෙයා ඔව් කියන්න බුදුව सरल रेखा मेन मे एस क्यू कोने PAQ PAQ තියෙනවානේ PAQ මෙන්න මේ කෝණය SAC ගෙන් තුනෙන් පංගුවක් බව SAC ගෙන් තුනෙන් පංගුවක් බව පෙන්වන්න තියෙනවා ඒ කියන්නේ අපි මේ කෝණය හොයාගමු නේද මෙයාම අපිට ගන්න පුළුවන් දැන් මෙතන 80යි නේ අපිට ඒකට කියන්න පුළුවන් P සමාන 30යි PAQ සමානයි 180න් අපි අඩු කරනවා 70යි 80යි. ඒ කියන්නේ 180න් අඩු වෙනවා 150. එතකොට අංශක 30යි. අන්න අපි එතකොට කියනවා SAC කීයද? SAC කියන්නේ 90යි. අන්න අපි SAC සමානයි 90යි කියලා ලියනවා. එතකොට 3න් එකක් SAC කීයද 90 බෙදීම 3 කියලා ලියලා 30 කියලා පෙන්නනවා මේක අපි අංක 1 කියලා ගන්නවා මේක අංක 2 කියලා ගන්නවා ඊට පස්සේ අපි කියනවා 1 හා 2ට 90 අන්න අපි කියනවා PAQ සමානයි 3න් පංගු 1ක් SAC මේ කියලා ඔන්න ඔහොම අන්න එහෙම කෙරෙන්න ඕන පුතේ තේරුණාද නිකම්ම නිකම්ම දාලා හරියන්නේ නැහැ
අපි දැන් මේක ලකුණු වෙන් කරමුද? පුතාලා සූදානම්? අඩුපාඩු හදාගත්තද? ඔව්. ඔන්න එහෙනම් මේක පුතේ එකකට දෙක ගානේ දෙන්න. හැම එකකටම දෙක ගානේ. දෙවරක් හයයිනේ. ඔව් දැන් පුතාලට එතකොට සමස්ත ලකුණ තෝරගන්න පුළුවන් right එතකොට මේ හැම එකකටම පුතා ලකුණු දෙක ගන්න එන්නේ මෙතනට දෙකයි මෙතනට දෙකයි මෙතනත් දෙකයි APQ එයාටත් දෙකයි මෙතන ලකුණු දෙක දෙනකොට මේ 30 හොයා 30 හොයනවට එකයි ඊට පස්සේ මෙතන මේ ප්‍රකාශනේ පෙන්වන්න ඕන පුතා මෙතනට එකයි excuse me sir කියන්න හොයා මාරණකම් කන්දි දිනවා 10 වෙනකම් තියෙනවා 10 වෙනකම් විතරයි පුතේ හරි ආ ඔන්න අපි දැන් එහෙනම් යමු පාඩමට පාඩමට යමු සූදානම් වෙන්න ඔයගලන්ට මොනව හරි අහන්න තියෙනවද පේපර් එකේ තව මොනව හරි මම මෙතනින් පාඩමට සම්බන්ධ වෙන්න උදාලට ගැටලු දැන් සර් කුලක පාඩමේ අභ්‍යාස ටික බලනවා ආ ඌ කුලක පාඩමේ අභ්‍යාස බලන්න ඕන ඒක බලාගෙන අපි ඉමු ඒක බලාගෙන මෙමු right ගන්න කුලක පාඩමේ අභ්‍යාස මම එතනට එන්නම් ඕනින්නේ කුලක පාඩම විනාඩිය දෙකක් පුතා පොතක් හරව ගන්නකම්
පළවෙනි අභ්‍යාසය විසි දෙක එක විසි දෙක එක පුනරීක්ෂණයක් බලන්න තියෙනවානේ. ඔව් සර්. එතනට මුලින්ම හරි. පහත සඳහන් එක එක් එකතුව කුලකයක් දැයි නිරූපණය කරන්න. නිර්ණය කරන්න. හරි. අපි පුතාල සහභාගී වෙමු එහෙම නන්නේද? මොකද හිතෙන්නේ? හැන්ඩ් ලිස්ට් එකට ආවව සවින්ද සවින් බණ්ඩා සවින්ද කියන්න පුතා ඔයාට අවස්ථාව. තමන් කියන්නේ? කියන්න. කියන්න පුතේ බිංදුවත් 37 හතරේ ගුණාකාර කුලකයක්ද නැද්ද? අනිවාර්යෙන්ම ඒක කුලකයක්. නිශ්චිතව අපිට වෙන් කරන්න පුළුවන්. ඒක කුලකයක්. මම හරියට ගන්න. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් කුලකයක්ද? කුලකයක්. ගණිතයේ දක්ෂ සිසුවෝ කුලකයක් නෙමෙයි ත්‍රිකෝණ සංඛ්‍යා කුලකයක් විශාලම කුලකයක් නෙමෙයි ත්‍රිකෝණ සංඛ්‍යා පැහැදිලිවම කුලකයක් විශාල නිපිල කුලකයක් නේ ඒක ගන්න බෑනේ සීමාවක් දීලා නැහනේ නේ අන්න එහෙමයි ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්නාංක පුතා 2 පහත දැක්වෙන කුලකවල අවයව ලියා එහි අවයව ගණන ලියා දක්වන්නලු අවයව ගණන ලියා දක්වන්නලු එතකොට බිංදුවක් බිංදුවේ සිට 25 ගුණාකාර ඒ සමානයි 5 10 15 ඒ සමානයි 5 10 15 20 5 10 15 20 5 10 15 20 එකනදී බිංදුව එන්නේ නැද්ද නෑ නෑ මොකද කියන්නේ නෑ බිංදුව එතකොට ගුණාකාරකයක් නෙමෙයිද පහේ? පස්සර බිංදුව බිංදුවයි.
පස්වරක් එක පහයි. පස්වරක් දෙක දහයි. මොකද කියන්නේ? බිංදු වෙන. සිට කියන්නේ. මෙතන සිට කියලා තියෙන්නේ. නෑ පුතේ අපි ගන්නේ පහේ ඉඳන්. හරි? හේතුව අපි දැන් මෙතන මේ බිංදුව ගුණාකාරකයේ ඕන මේකට අදාළයිනේ. බිංදුව ගුණාකාර බිංදුව ඕන මේකට අදාළයිනේ. එතකොට අපිට මේකේ අපි මෙතනදි ගන්නෙ එකේ ඉඳන්. හැම එකම ගන්නෙ 5 10 15 20. මේ 4. එහෙම. එහෙනම් මෙතන අපි එන්න ඕනේ 5 10 15 20. බිංදුව ගන්නෙ නෑ ආ. හරි? මම ඕගලන්ට පොඩ්ඩක් ඒක මේ මේවා කරන්න ගත්තේ. මොකද එහෙමනම් ඉතින් අපි මේ හැම එකම බිංදුව ලියන්න ඕන. එහෙම වෙන්නේ නැහැ නේ අපේ 4 ගුණාකාර මුල් 4 ගුණාකාර 5 ලියන්න කිව්වොත් අපි පටන් ගන්නේ 4. බිංදුවෙන් ගන්නෙ නෑ. B මේකේ මේ වචනේ වචනේ තියෙන අකුරු අහන්නේ අකුරු කුලකේ. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන එකම අවයවයේ කිහිප සැරයක් අවයව ගන්නනේ. ගන්නේ නැහැ. එතකොට කැපිටල් R එනවා. R කැපිටල් C එනවා. O කැපිටල් C එනවා. I O I N N N C L L T A T විතරයි නේ? ඔව් විතරයි සර්. ඔච්චරයි එන්නව. අවයව ගාන අපි මෙහෙමයි ලියන්නේ. ඔබට මතකද අවයව ගාන ලියන්නේ අපි NA කියලා. A සමාන NA 4යි. මෙයා ඉන්නේ NB. NB සමානයි. NB සමානයි 9. 9. ආ 2ක් 13 අතර ප්‍රථමක සංඛ්‍යා. C සමානයි 3. 2 C සමානයි. 2ක් 3 අතර කිව්ව දෙක එන්නේ නැහැ. 3. නෑ දෙක එන්නේ නැහැ පුතේ. 2යි 3යි 4 කියලා නේ තියෙන්නේ. 3 5. 2යි 3යි 4. 3 7. 7. එතකොට ඉන්නේ 3 5 7 11 13 13 එච්චරයි. 4 කිව්වොත් 13 එන්නේ නැහැ පුතා. 2යි 13යි 4 කිව්වොත් 13 එන්නේ නැහැ. ඔන්න ඔහොම. එතකොට මෙතන එනවා 1 2 3 4. ඒ කියන්නේ කීයද? NC සමානයි 4. අවයව 4. අවයව 4. බිංදුවත් 20ත් අතර ඇති සංඛ්‍යාවක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි නිකිල. බිංදුවත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස බිංදුවත් 20ත් අතර ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි නිකිල. ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි. දැන් ප්‍රථමක සංඛ්‍යා යන්නේ පුතේ 2 3 5 7 ඔහොම නෙන්නේ. එතකොට ප්‍රථමක සංඛ්‍යා දෙකක හරි ගුණිතයක් ලෙස දැන් ගන්න පුළුවන් එකක් තමයි 2+3. 2+3 6. එයා මෙයා අතරින් ඉන්නේ 6 ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට 2+5 ගන්න පුළුවන්. 2+5 10යි. 10 ගන්න පුළුවන්. 2+7 ඉතින් ඉතලා 3+5. 3+5 ගන්න පුළුවන්. 15 ගන්න පුළුවන්. ඊට පස්සේ 2+7 15ට ඉස්සෙල් ඉන්නව නේද පුතේ? 2+7 14 ගන්න පුළුවන්. ඒක අපි මෙතනට ගමු. 14 ගන්න පුළුවන්. ඊට පස්සේ 15 ගන්න පුළුවන්. 2+3 6 හරි 2+5 10 හරි 2+7 14 හරි 3+5 15 හරි එච්චරයි නේ. එතනින් හට ගන්න බැහැ. එච්චරයි සර්. ඔන්න ওই ටික තමයි එන්නේ. එතකොට ND කියන්නේ පුතා ND සමානයි 4යි. ND 4යි. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න මම කිංචි වෙලාවක් දෙන්න.
හරි. එහෙමනම් දැන් ඊළඟ එකට එන්නම් මං. තුන්වෙනි එක. පහත් දහයත් අතර පූර්ණ සංඛ්‍යා මෙම කුලකයට අනුව ඩීහි අවයව ලියන්න. ඩීහි අවයව ලියන්න. ඩී සමානයි 6 7. ඩී සමානයි 6 7 8 9. 6 7 8 9. 8 9. 9. 9. एनडी समानाय 4. एनडी एनडी समानाय 4. एनडी समानाय 4. एनडी समानाय 4. හතරවෙනි ප්‍රශ්නේ අභිශුන්‍ය කුලකය ලැබෙන කුලක තුනක් ඉහත හඳුන්වා දුන් පළමු ආකාරයේ නම් විශේෂ ලක්ෂණ සහිතව ලියා දක්වන්න. අභිශුන්‍ය කුලකය ලැබෙන කුලක තුනක් ඉහත හඳුන්වා දුන් පළමු ආකාරයෙන් ලියා දක්වන්න. ඉහත හඳුන්වා දුන් පළමු ආකාරයෙන් කිව්වේ ඉහත හඳුන්වා දුන් පළමු ආකාරයෙන්. ඒ කියන්නේ ඉහත හඳුන්වා දුන් පළමු ආකාරයෙන් කියලා කිව්වේ විශේෂ ලක්ෂණ සහිත විස්තරාත්මකව ලියන්න කියයි. විස්තරාත්මකව එතකොට අපි අභිශුන්‍ය කුලකයක් ලියනකොට ඒ සමානයි ඔව් කියන්නේ ඒ සමානයි බිංදුවත් එකත් අතර ඇති නිකිල. එතකොට පුතේ අපි ඒ සමානයි ඔව් එකත් බිංදුවත් අතර ඇති නිකිල සංඛ්‍යාවක් නිකිල ඔව් නිකිල නෑනේ. එතකොට ඒ කියන්නේ අභිශුන්‍ය කුලකය. ඔන්නඔහම පෙන්නන්න පුළුවන්. බොහොම හොඳයි. B තව එකක් කියන්න. බිඳුවේ සිට 3 දක්වා සම චතුරස්‍ර සංඛ්‍යා. බිඳුවේ සිට 3 දක්වා සම චතුරස්‍ර සංඛ්‍යා. ඔව්. සම චතුරස්‍ර සංඛ්‍යා. ආ, ඉතන එනවනේ පුතේ එක්කෙනෙක්. ඇයි එක? එක්කරක කියනවනේ. එක සම චතුරස්‍ර සංඛ්‍යාවක් පුතේ. එක කියන්නේ පේලි එකයි තීර එකයිනේ එක්වරක් එක එක තුනක් අතර ඈ එහෙනම් මෙතන දෙකක් තුනක් අතර කියලා ගන්න ඕන. මෙතන හදන්න දෙකක් තුනක් අතර කියලා. දෙකේ සිට 3 දක්වා කියලා ගන්න. අන්න එතකොට එන්නේ නැහැ. C සමානයි බිඳුවත් 5ක් අතර ඇති 5 ගුණාකාර බිඳුවත් බිඳුවත් 5ක් අතර ඇති 5 ගුණාකාර. ඒක හරියට एक गाने पुलवा बिंदुवत पहाड़ तरहती पहे गुनाकार एक हाँ इतने मतलब दूसरे बिंदुना उत्तीर्ण संख्या हाँ मगधे इतने आओ एक अत्तारी एक अत्तारी एक अत्तारी अरे हाँ, एमनाम ईलंगे करते हैं। ईलंगा अभ्यास है ठने। ईलंगा अभ्यास है पुते इन्ने पालेवनी अभ्यास है। पालेवनी अभ्यास ही विषय देख का एक का। उन्नो बाला नोकलंग उत्तर है। පහත් දැක්වෙන කුලක වලින් පිරිමි කුල පරිමිත කුලක හා අපරිමිත කුලක වෙන වෙනම ලියන්න. පරිමිත කියන්නේ අවයව ගණන අපිට නිශ්චිතව දැක්විය හැකි කුලක තමයි පරිමිත වේ. අවයව ගණන නිශ්චිතව දැක්විය නොහැකි ඒවා අපරිමිතයි. එහෙනම් බිඳුවේ සිට 57 ක් 5 ගුණාකාර මොකද හිතේ? පරිමිතයි. සීමාව දීලා සීමාවක් දීලා තියෙනවනේ මෙතන. පරිමිතයි. පැන්සලෙන් හරි පෑනෙන් හරි හරි දාගන්න. නිකිල කියලා කිව්වොත් මොකද වෙන්නේ? අපරිමිත කුලක. අපරිමිතයි. සීමාවක් නැහැ. බිඳුවක් බිඳුව හා එක පමණක් යොදාගෙන ලිවිය හැකි සංඛ්‍යා. අම්මෝ. පරිමිත කුලක. පරිමිත. පරිමිතයි. 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 මේකේ දීලා පරිමිතයි. ඉලක්කම් කීයක්? ඒ කියන්නේ ස්ථානීයයන් ගැන කියලා නැහැනේ. ඕන තරම් ලියන්න පුළුවන්. අපරිමිත. අපරිමිතයි. අපරිමිතයි. මෙම සංඛ්‍යාවේ ඇති ඉලක්කම්
प्रथमक संख्या नोवन धन निखिल කුලක වර්ග ඔක්කොම මන් දුන්නා නේද ඔයගොල්ලන්ට මම සර් සමකුලක කියා දුන්නාර උප කුලකත් එක්ක නෑ සමකුලක වලට ආවේ නෑ සර්වත්‍ර කුලක කියලා දුන්න සර්වත්‍ර කුලක කියලා දුන්නා නේ උප කුලක නෑ උප කුලක කියලා දුන්නා සර් උප කුලකත් එක්කම එක කියලා දුන්නා ඕ සර් උප කුලකත් එක්ක සමකුලක කියා දුන්නා ආ එතන ඕ මම පොඩි පැහැදිලි කිරීමක් කරා නේද අවයම ඕ සර් ලියන්න දුන්නා परिमित අපරිමිත කුලක තුනක් කියලා ඇතිනේ ඒව ලියලා ඇති ඒක අමුතුවෙන් සාකච්ඡා කරන්න ඕනේ නැහැනේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් හරි තුල්ල කුලක සම කුලක කතා කරාම ඉතුරු මේ ප්‍රශ්න සාකච්ඡා කරමු සර්වත්‍ර කුලකේ කතා කරාද සර්වත්‍ර කුලකේ ගැන කතා කරා ඒ වාක්‍යයේ පුළුවන් මේක පුළුවන් උපකුල මෙතන තව වැදගත් කාරණාවක් තියෙනවා මම දැන් උපකුලක ඔයගොල්ලොත් එක්ක කතා කරානේ නේද එතකොට උපකුලක සංඛ්‍යාව හොයන එක ගැන අපි සාකච්ඡා කරේ නැහැ පුතේ. ඔන්න මම හොඳ මෙතන අපිට ඕන දැන් මේක උපකුලක අටක් ලියා දක්වන්න කියනවා. උපකුලක සංඛ්‍යාව ගැන මෙතන කතා කරලා නැහැ. නැහැ සර්. ආ ඔමින්න අපි යමු පොඩ්ඩක් සටහනකට. ඕ පොඩ්ඩක් තියන්න මේක. ඔන්න ලියන්න මාතෘකාව. අපි එන්න ඕන මම වයිට් බෝඩ් එක ගන්න තමයි ඉන්න. ලියන්න මෙහෙම මාතෘකාව දෙන ලද කුලකයක උපකුලක ගොඩනැගීම කියලා පොඩි මාතෘකාවක් ලියන්න දෙන ලද කුලකයක උපකුලක ගොඩනැගීම දෙන ලද කුලකයක උපකුලක ගොඩනැගීම මට විනාඩිය දෙන්න පුතේ මෙන්න මේ වයිට් බෝඩ් එක එනකන් සෝ
हमने अभी अतंत यहाँ को आरा वाइट बोर्ड देखें हाल में हाँ हरी नहीं स्क्रीन के शेयर विला दो गुलंत है वाइट बोर्ड देखा ओसर 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 हरी मैंने मेरे माय पूछा अन्ना उधर बाला गाने देना लादा कुलक के ये को उपकुलक को बनने की है देना लादा कुलक का ये का එතකොට උපකුලක දැන් අපි උපකුලක ගාන මෙන්න මෙහෙම ලියමු ඔන්න දැන් මේකේ අවයව ගාන කීයද n a වෙන්නේ පුතේ දෙකයි උපකුලක ගාන අපි ලියන්නේ s කියලා අපි මෙහෙම ගමු s උපකුලක කීයක් ගොඩ නැගුණාද 1 2 3 4 උපකුලක 4යි අවයව මෙතනදී අවයව ගාන දෙකයි උපකුලක ගාන 4යි ඔන්න මම පළවෙනි උදාහරණය ගත්තා හරිනේ एक हरित पुतला तेरना राइट अन्न मम दुलांट देना अभियोग्य बी कुलकय यागे अवयवेन ए बी सी नम उपकुलक सियाल्लियन्न गुडना गन्न बल उपकुलक सियाल्लम सही से लपेटो पढ़ना दान को
හරි සර්. ලිව්වද මේක? ඔව් සර්. ඔව් සර්. කීයක් ආවද? මොකද හිතේ? කීයක් ආවද? පහක්. ඈ? පහයි? අටක්. අටක් ආව. අටක් එන්නවද පුතා? පහක් අපු අය පොඩ්ඩක් ආයි බලන්න අටක් එන්න ඕන. අටක් එනවා සර්. ඔව්. ඔන්න බලන්න. A එනවනේ. B එනවනේ. C එනවනේ. A B එනවනේ. A C එනවනේ. BC එනවනේ ABC එනවනේ ඊළඟට අපි ශුන්‍ය කුලක එනවා එතකොට පුතා NB කීයද NB NB කියන්නේ අවලෝකන ගාන තුනයි S කීයද S කීයද 8 8යි හරි ඒ අපේ දෙවෙනි උදාහරණ ඔන්න ඊළඟ අභියෝගේ ඊළඟට මම ඔයගොල්ලන්ට දෙනවා D A B C කුලකය එයාගේ නම B අදෙන්න C D තුන්දෙනි නම් උපකුලක ගොඩනගන්න බලන්න උපකුලක ගොඩනගන්න ඉස්සෙල්ලේ කොහොනද චුට්ටක් උපකුලක ගොඩනගන්න මන්ට आई बलन चेक कर බලන්න මම මන් ලියන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ බලන්න ආවද 16 මං හදන්නද දැන්? හරි සර්. ඕ කොහමද දෙන්නේ 16? ඔන්න. එනවා A එනවා B එනවා එක එක ගන්නවනේ දැන්. C එනවා D එනවා. ඊළඟට A B එනවා A C එනවා A B එනවා අනිත් එක B C එනවා ඊළඟට B D එනවා ඊළඟට C D එනවා ඔය ටික ආවද A B A C A D B C D D C D
ඊළඟට 3 3 ABC ABD ABC ABD ඊට පස්සේ BCD තව එකක් එන්න ඕන කාටද ඒ කියන්න පුළුවන් ඔගොල්ලෝ ලියලා දිනවන දැන් එන්න ඕන ACD ආ ACD 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 එන්න ඕන ACD එතන හරි ඊළඟට තව संबंधे संबंधी साराशगत किएगा संबंधन इतना උපකුලක ගණන දෙකේ බලයක් ලෙස උපකුලක ගණන දෙකේ බලයක් ලෙස एक लिया गन पह दिली में उपकूल का गाना ना देखे बाले या देश है अरे सर එතකොට කුලකය කුලකය A මම මුලින්ම දුන්නේ AB නේද පුතේ පළවෙනි එක ඔහොම ඊළඟට ගත්තේ AB C ඊළඟට ගත්තේ AB C D මම ඊළඟට එකක් ගන්නවා A B C D E ඔන්නව ඊළඟට මම E කියලා එකක් ගන්නවා A B C D ඔන්නව අවයව ගණන අද පුරවන්න පුතා ඔව් ඔයගොල්ලෝ දැන් මේ දන්න ටික පුරවන්න පුළුවන් නේ ඔයගොල්ලෝ පුරවන්න බලන්න सही से लेके छुट्टा के दान को इसल एक ओ से इसल एक डेमो तो भी आउला पेनो वाला कुत्ते बालू में ना पेनो वाला दें हरी से
හරිද පිරවුවද ඔන්න එහෙමනම් ඔන්න දැන් මම මෙතනට එනවා මේකේ පුතා අවයව ගන්න ඉන්නේ 2යි මෙයාගේ 3යි මෙයාගේ 4යි මෙයාගේ 5යි මෙතන ඕගොල්ලෝ මොකද කරේ අවයව ගන්න සීමාවක් නැහැ අපි n ප්‍රමාණයක් කියලා ගමු n එතකොට උපකුලක ගන්න ඉන්නේ මෙතන උපකුලක ආවා පුතාලට මතක ඇති 4ක් මෙතන 8ක් මෙතන 16ක් මේ ඉන රටාවට අනුව ඕගොල්ලෝ මෙතන කීයද දැම්මේ 32 very good ඒ අනුව මෙයාව නම් පුරවන්න බෑ තාම දැන් මේ උපකුලක ගාන දෙකේ බලයක් විදියට පේනවද ඕගොල්ලන්ට කොහොමද දෙකේ බලයක් විදියට මේ බලන්න උපකුලක ගාන දෙකේ බලයක් විදියට ඒ කියන්නේ මම මෙහෙම ගත්තොත් එහෙම දෙකේ අපි ගත්තොත් එහෙම වුණ උපකුලක ගාන දෙකේ දෙවෙනි බලය දෙවෙනි බලය දෙකේ දෙවෙනි බලය ඊළඟට මේක දෙකේ හතරවෙනි බලය දෙකේ නෑ දෙකේ තුන්වෙනි බලය මෙයා දෙකේ හතරවෙනි බලය හතරවෙනි බලය එතකොට පුතේ මෙයා දෙකේ පස්වෙනි බලය පස්වෙනි බලය පස්වෙනි බලය මොකද්ද මේ බලන් මේ මේ දෙක නේද මෙතන තියෙන්නේ දෙක මේ තුන හතරේ හතරවෙනි බලය පහේ පස්වෙනි බලය එහෙනම් පුතේ අපිට දෙකේ mn බලය මේකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි උපකුලක ගණන සමානයි දෙකේ අවයව ගණන කියන බලයට සමාන වෙනවා අවයව ගාන දන්නවනම් ඒ තුලින් ගොඩනැගෙන උපකුලක ගාන අපිට හොයාගන්න පුළුවන් අවයව ගාන දන්නවනම් උපකුලක ගාන මේකෙන් අපිට හොයාගන්න පුළුවන් මේක අපි සූත්‍රයක් විදියට ලියනවා මේ විදියට උපකුලක ගාන S දෙකේ අවයව ගාන N කියලා ඕන ඕන ඔතනට වෙනකන් ඒක තමයි මෙතනට අපි උඩ ගන්න S කියලා එතකොට S සමානයි දෙකේ N වෙනි බලය ඕන ඕන එතකොට එතකොට අපිට උපකුලක ගොඩට උපකුලක ගොඩ නගන ඉන්න ඕනේ හරි සර් හරිනේ හරි සර් එමනම් පුතේ අපි මම පොඩි එකක් තව කුංචි දෙයක් පෙන්නන්න මේක දැන් මේකේ වාසිය තමයි දැන් අපි හිතමු අපිට දෙහෙම මෙහෙම කුලකයක් දෙන ඔන්න p සමානයි අපිට දෙමු 1 2 3 4 5 6 කියලා දීලා අපෙන් අහනවා මේකෙන් ගොඩ නැගිය හැකි උපකුලක ගණන කීයද කියලා කීයද කියලා එතන පුතාලට කරන්න තියෙන්නේ මොකද්ද np ව හෙව්වා np කියන්නේ අවයව 3 3 6 4 ආන්න වෙන්න වෙඩි වගේ දෙනවටක් ගාලා නේ 2 5 වෙනි බලය 2 2 බල ටික ඔයගොල්ලන් මතකේ තියෙන්න ඕන නේ 2 4 8 16 32 64 128 256 512 1024 ඒ කියන්නේ 2 බල 10 දැන් ඔක අනිත් පැත්තට අහන්න පුළුවන් උපකුලක 64ක් හැදෙන උපකුලක 64ක් හැදෙන කුලකයක් විස්තරාත්මකව ලියන්න දෙන්න පුළුවන් 2 6 වෙනිම නෑ නේ දැන් උපකුලක 64ක් ගොඩ නැගෙන කුලකයක් විස්තරාත්මකව ලියන්න කියනවා එතකොට ඔයා තේරුම් ගන්නවා මෙයා 2 6 වෙනි බලය ඒ කියන්නේ අවයව 6ක් තියෙන කුලකයක් අපි විස්තර කරන්න ඕන දැක්කද අපසරත් දකින්න පුළුවන් උපකුලක 512ක් වෙන කුලකයක් විස්තරාත්මකව දක්වයි එතකොට අවයව ගාන හොයාගත්තට අපි ගාන විස්තරාත්මකව දක්වුවා පැහැදිලි නේද? සර් එතකොට 64 විස්තරාත්මකව ලියනවා ලියනවනේ 1 සිට 6 දෙකේදී පූර්ණ සංඛ්‍යාවක් ලියුවොත් හරිනේද? 1 සිට 6 දෙක.
अभ्यास अभ्यास पेपर प्रश्न पत्र पेपर हरी कालराम दैनिक दैनिक कारणावा दिनपता दैनिक हितेन हितेन विलावट हितेन हितेन विधियट दैनिक सतुटीं करन्न ओन विषय मेके प्रायोगिक पैत्त पुलुवन तरम स्पर्श करन्न बलन्न ඒ කියන්නේ ක්‍රියාකාරකම් නිර්මාණ ගේම්ස් ක්‍රීඩා ඒ වගේම අන්න ඒ වගේ දේවල් සොයලා බලලා ඒවා ක්‍රියාත්මක කරන්න. හරි. එහෙනම් අද දවසේ අපි මෙතනින් නවත් කරමු. ඔයගලන්ට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you sir. God bless you. Thank you sir. Thank you sir. Good night sir.